විද්‍යාව හරි ලේසි පාඩම් මාලාව තුළ ඉගනීම අසීමිතව වර්ධනය කරගන්නේ කෙසේද? එහෙම ඒ වගේම මතක ශක්තිය අසීමිතව වර්ධනය කරගන්නේ කෙසේද කියන මාතෘකාව පිළිබඳව අපි කතා කරන දෙවෙනි කොටස මේ. හොඳයි, එතකොට දැන් පළවෙනි ජයග්‍රහණයේ පළවෙනි රහස වෙන්නේ එතකොට එහෙනම් අපි කතා කරා මානසික සංයමය. ඉතා සංසුන් මනසක් ඇති කර ගැනීම. ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාව වර්ධනය කර ගැනීම, ඒ කියන්නේ අවධානය වර්ධනය කර ගැනීම තමයි ඉගෙනීම මතකය වර්ධනය කර ගැනීමේදී වැදගත් වෙන පළවෙනි පියවර වෙන්නේ. ආතතියට පීඩණයට ලක් වෙලා තියෙන මනසකට ඉගෙන ගන්න බෑ, කිසි දෙයක් හරියාකාරව කරන්න බෑ. ඉගෙනීම විතරක් නෙවෙයි. ඉගෙනීම විතරක් නෙවෙයි, අපි දන්නවා දැඩි ආතතියකට පීඩණයකට ලක් වෙලා තියෙන මනසකට සාමාන්‍ය කටයුත්තක්වත් හරියට කරන්න බෑ. එතකොට මානසිකත්වයේ බිඳ වැටිලා ලොකු අවාසි සහගත දෙයක් දේවල් වෙන්න පුළුවන්. සමහර විට ඊට වඩා විශාල හානිකර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒක ඉතාම භයානකයි. මනසේ සංසුන්කම නැති කර ගැනීම ඉතා ලොකු වැරැද්දක්. එතකොට දැන් ඊළඟ දෙවනි පියවර තමයි දරුවනේ, එහෙම නැත්නම් දෙවනි පියවර තමයි අපි හැමෝටම ඉතා වැදගත් වෙන ඉගෙනීම මතකය ජයග්‍රහණය වර්ධනය කරගන්න දෙවනි පියවර වෙන්නේ මොකක්ද? ධනාත්මක ආකල්ප, එහෙම නැත්නම් ප්‍රයෝජනවත් ආකල්ප වැඩිපුර ඇති කර ගැනීම. දැන් ආකල්ප වල තියෙන බලපෑම ඉතාම වැදගත්. ඉගෙනීමට මතකේ වැඩි කරගන්න, ජීවිතේ ජයගන්න, සාර්ථකත්වයේ ඇති කරගන්න ඉතාම වැදගත් වෙනවා අපි දරන ආකල්ප. දැන් අපේ වගේ රටවල ආකල්ප මේ වශයෙන් ඇති වෙලා තියෙන පසුබෑම ඉතාම බරපතලයි, හානිකරයි. එතකොට යම්කිසි රටක මිනිස්සු දරන ආකල්ප ප්‍රබල නම් ඒ රට ප්‍රබලත්වයේ කරා ගමන් කරනවා. අපි ඒ තැනට එන්න ඕන. එතකොට අපි හැමෝම මේ තැනට එන්න ඕන. සියලු අඩුපාඩු තුලින් අපි මොන පසුබෑමකට ලක්ුණත් මේ ප්‍රබල ආකල්ප දැරීම. මහාචාර්ය විලියම් ජේම්ස් කියන මහාචාර්යවරයා අමරිකාවේ ඉතා ප්‍රබල නූතන ප්‍රායෝගික මනෝවිද්‍යාවේ නිර්මාතෘවරයෙක්, ඒ වගේම නූතන ඇමරිකාව ගොඩනැගීමට විශාල දායකත්වයක් දුන්න කෙනෙක් තමයි මහාචාර්ය විලියම් ජේම්ස් කියන්නේ. මේ මහාචාර්ය විලියම් ජේම්ස් ප්‍රකාශ කරලා තියෙනවා නූතන මිනිසාගේ විශාලතම සහ වැදගත්ම අනාවරණය මොකක්ද කියන එක. නූතන මිනිසාගේ වැදගත්ම සොයා ගැනීම මොකක්ද කියන එක. නූතන මිනිසාගේ වැදගත්ම සොයා ගැනීම තමයි මනසේ ආකල්ප වෙනස් කිරීමෙන් මිනිසාට වෙනස් විය හැකි ශක්තිය ලැබෙනවා. ඒ කියන්නේ අපි දරන ආකල්ප වෙනස් කර ගැනීමෙන් අපිට වෙනස් වෙන්න පුළුවන්, ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. මේ මහාචාර්ය විලියම් ජේම්ස්ගේ මෙන්න මේ සොයා ගැනීම ඇත්තටම නූතන මනෝවිද්‍යාවට ඔහු කිව්ව විදිහට නූතන මිනිසාගේ ශ්‍රේෂ්ඨතම අනාවරණය මේ කාරණේ බව. ඕක වසර 2500කට පෙර බුදුහාමුදුරුවෝ ඉතාම සරලව විශිෂ්ට ලෙස විග්‍රහ කරලා තියෙනවා බෞද්ධ මනෝවිද්‍යාව තුළ. මහාචාර්ය විලියම් ජේම්ස් පසු කාලීනව පිළිගන්නවා මේ බෞද්ධ මනෝවිද්‍යාව තුළ මේ කාරණය ප්‍රබලව විග්‍රහ කරලා තියෙනවා කියන එක. ඉතා ප්‍රබලව විග්‍රහ කරලා තියෙනවා කියන එක හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා සහ අනගාරික ධර්මපාලතුමාගේ ඇමරිකානු ගමන්වලදී මහාචාර්ය විලියම් ජේම්ස් සමග සමීපව ඇසුරු කරමින් බුදු දහම පිළිබඳව ඔහු විශාල අවබෝධයක් ලබා ගන්නවා. බුදු දහම කියන්නේ විශ්වයේ තියෙන පරම සත්‍යතාවය කියන එක අද සියලු විද්‍යාඥයෝ පිළිඅරගෙන ඉවරයි. ඇල්බර්ට් අයින්ස්ටයින් අවසාන කාලෙදි ජීවිතේ සම්පූර්ණයෙන් බුදු දහමේ විශිෂ්ටත්වය අවබෝධ කරගෙන මිනිසාට ළඟා විය හැකි විශිෂ්ටතම විද්‍යාව බුදු දහම කියලා අවධාරණය කරනවා. එතන මහාචාර්ය විලියම් ජේම්ස් මුලින්ම බුදු දහම ගැන නොදන්න අවධියේදී ප්‍රකාශ කරනවා මොකක්ද? නූතන මිනිසාගේ ශ්‍රේෂ්ඨතම අනාවරණය තමයි මිනිසාගේ මනසේ ආකල්ප වෙනස් කිරීම තුළින් මිනිසාට වෙනස් වෙන්න පුළුවන්, අලුත් වෙන්න පුළුවන්, දියුණු වෙන්න පුළුවන් කියන එක. එතකොට පසුව මහාචාර්ය විලියම්ස් ජේම්ස් අවධාරණය කරනවා මේ සියල්ල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අනාගත ලෝකයේ තුල
බෞද්ධ මනෝවිද්‍යාව තමයි ඉතුරුවෙන එකම මනෝවිද්‍යාව කියන එක. එකට හේතුව මනස පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීම් සියල්ල මේ බෞද්ධ මනෝවිද්‍යාව තුළ තියෙනවා. ලෝකයේ තියෙන හොඳම මනෝවිද්‍යා පොත මොකක්ද? ලෝකයේ තියෙන හොඳම මනෝවිද්‍යා ග්‍රන්ථය තමයි විද්‍යාඥයෝ මේක ප්‍රකාශ කරන්නේ. එතර විද්‍යාඥයෝ එකහෙලා පිළිගන්නවා ලෝකයේ තියෙන පොතපත අධ්‍යයනය කිරීමෙන්, ගවේෂණය කිරීමෙන් ලෝකයේ තියෙන හොඳම මනෝවිද්‍යා පොත ධම්මපදය කියලා. ධම්මපදය බෞද්ධයාගේ අත්පොත විය යුතු ධම්මපදය තමයි ලෝකයේ තියෙන විශිෂ්ටතම මනෝවිද්‍යා ග්‍රන්ථය කියලා අද විද්‍යාඥයෝ පිළිගනිමරයි. එතකොට ධම්මපදයේ තියෙන ගාථා 423 අර්ථය යම්තාක් දුරකට ග්‍රහණය කරගන්නවා නම් ඒ පුද්ගලයාට විශාල වශයෙන් ආකල්ප පරිවර්තනය කරගන්න, ඉතා හොඳ යහපත් ආකල්ප ඇති කරගන්න ඊට වඩා හොඳ අවස්ථාවක් නැහැ. මොකද අපි සියලු දෙනා තේරුම් ගන්න ඕන අපි මිනිස් වශයෙන් ඉපදිලා යම් කිසි කාල සීමාවක් තුළ ජීවත් වෙලා මරණයට පත්වෙන ජීවින් කොට්ටාශයක් ඕනම ජීවියෙක් එහෙමනේ. එහෙනම් අපි ලෝකෙට යහපත් දෙයක් ඉතුරු කරන්න ඕන. ලෝකෙට යහපත් දෙයක් ඉතිරි කරොත්, තමන්ගේ මනස යහපත් කරගත්තොත් තමන්ට ලොකු මානසික සුවයක් සැනසීමක් ඇති වෙනවා, චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය වෙනවා, ආකල්ප මේ වශයෙන් ඇති කරගන්න පුළුවන් හොඳම වෙනස තියෙන්නේ එතන. මොකද අයහපත් ආකල්ප තුලින් ඇති වෙන්නේ මනස තුල විශාල ගැටීම්, අර්බුද, විනාශයන්. අයහපත් ආකල්ප දරන මිනිස්සුන්ට ඒක හිතෙන්න පුළුවන් తాවකාලිකව හරි හොඳයි කියලා. හැබැයි අයහපත් ආකල්ප දැරීම තරම් මිනිසෙක් විනාශ කරන තවත් දෙයක් නැහැ. මේ මහාචාර්ය විලියම් ජේම්ස් ප්‍රකාශ කරන දේ, බුදුහාමුදුරු අවධාරණය කරන දේ, පස්සේ කාල් ජුන් වැනි මනෝවිද්‍යාඥයෝ සියලු දෙනා ඉදිරිපත් කරන්නේ මේ බුදුදහම තුල තියෙන මේ මනෝවිද්‍යාත්මක සංකල්ප වලින් විශාල ප්‍රයෝජනයක් ගත්තා බටහිර රටවල්. ඇයි අපිට බැරි? ඒතර අපි ඒකේ තියෙන වටිනාකම දැක්කේ නැහැ. මුළු ලෝකෙටම මේ ශ්‍රේෂ්ඨ ත්‍රිපිටකය බුදුහාමුදුරන්ගේ ධර්මය ආරක්ෂා කරගත්ත අපි, අපේ රට අපි ඒ වයින් ප්‍රයෝජන නොගන්න තැනට ගියොත් අපිට අත්විඳින නම් මොකද්ද? එහෙනම් ආකල්ප වෙනස් කර ගැනීම තමන්පත් වෙන්නේ තමන් සිතන පතන තත්වයට. එතකොට අපි සමාජය තුලින් ඇතිවෙන සියලු තාඩන, පීඩන, ගැරහීම් සියල්ල තුල අපි දැනගන්න ඕන අපේ ආකල්ප ශක්තිමත් කරගන්න. ඒ සියලු ආකල්ප ශක්තිමත් කරගෙන ජීවිතේ දිහා හැමදාම අලුතෙන් බලන්න අපි පුරුදු වෙන්න ඕන. නින්දා අපහස, ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංස, අපි දන්නෝ අෂ්ටලෝක ධර්මය තුල නොසැලී ඉන්න අපේ ආකල්ප අපි ශක්තිමත් කරගන්න ඕන. ආකල්ප ශක්තිමත් කර ගැනීම අපිට ඉගෙනගෙන ඉතා ප්‍රබල තත්වයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. අපි ඉගෙනීම තුළ විශාල ගමනක් යනවා. අපිට සියලු දේ ජය ගන්න පුළුවන් කියන ආකල්පය අපි ඇති කරගන්න ඕන. ඒ ආකල්පමේ පරිවර්තනය තමයි ඉතාම වැදගත් වෙන්නේ. සියලු ජයග්‍රහණවල පදනම, දෙවනි පදනම වෙන්නේ ප්‍රබල ආකල්ප දැරීම, සාර්ථක ආකල්ප දැරීම, යහපත් ආකල්ප දැරීම, ශක්තිමත් ආකල්ප දැරීම. දුබල ආකල්ප දරන ඉතාම තමන් අමු මැට්ටෙක් හෝ මැට්ටියක් කියලා හිතනවනම්, තමන්ට ඉගෙන ගන්න බෑ කියලා හිතනවනම් ඒ ආකල්ප තුල තමන්පත් වෙන්නේ තමන් සිතන පතන තත්වයට. ඇයි ඒක වෙන්නේ කොහොමද? දැන් චේතනහම් භික්කවේ වදාමි කම්මං කරෝති කියලා බුදුහාමුදුරුව විග්‍රහ කරන කාරණාව ඉතා ගැඹුරින් බැලුවාම නූතන මනෝවිද්‍යාව ඒකේ කොටස් ටික විග්‍රහ කරන්නේ කොහොමද? දෘෂ්ටිකෝණ දෙකකින්. හැබැයි එකම දේ කියන්නේ මොකක්ද? අපේ උඩුසිතින් අපි හිතන දේවල් සති තුනෙන් තුනට යටිසිතට යනවා. උඩුසිතින් හිතන දේවල් සති තුනෙන් තුනට යටිහිතට ගිහිල්ලා අපි වැඩිපුරම හිතන්නේ ඉතා දුබල ආකල්පණං. ඒ පුද්ගලයා දුර්වල වෙලා ඉගෙන ගන්න බැරි කාලකන්ණි චරිතයක් වෙනවා. ඇයි? යටිසිතට යන ආකල්ප යටිහිතෙන් තව තව වැඩි කරලා දෙනවා. එතකොට ඇති කරන බලපෑම ඉතාම ප්‍රබලයි. හැබැයි අපි ප්‍රබල ආකල්ප දරනවා නම් සති තුනෙන් තුනට අපි 60% කෝ අවම වශයෙන් දරන්න ඕන ප්‍රබල ආකල්ප. එහෙනම් ඒ ආකල්ප මේ පරිවර්තනය තමයි ජීවිතයට පුදුම විදිහට වැදගත් වෙන්නේ. අපි වෙනස් කරන්න එතනින්. එතකොට අපි දරන ආකල්ප ධනාත්මක ආකල්ප 60%ක්වත් අවම වශයෙන් අපි දරනවා නම් අපිට සාර්ථකත්වයේ කරා යන්න ලේසියි. සියලු පසුබෑම් අපිට වළක්වාගෙන ඉදිරියට යන්න පුළුවන් ශක්තිය අපි තුළ ලැබෙනවා, ගොඩනැගෙනවා. එහෙනම් අපි ඇති කරගන්න ඕන දේ ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලය මගින් ඉතා ප්‍රබල පර්යේෂණයක් දියත් කරනවා. මොකක්ද? මිනිසාගේ සාර්ථකත්වයට බලපාන ජයග්‍රහණයේ වැඩිපුරම මොකක්ද? ඉගෙනීම මතකේ විතරක් නෙවෙයි, සමස්ත ජයග්‍රහණවලටම වැඩිම බලපාන්නේ ඒ පුද්ගලයා දරන ආකල්ප. 80%ක් බලපාන්නේ ආකල්ප. ගන්න උපාධි ප්‍රමාණය බලපාන්නේ 20%යි සාර්ථකත්වයට ජයග්‍රහණයට. එහෙනම් 80%ක් බලපාන්නේ ආකල්ප කියලා හොයාගන්නවා. මේ දේවල් ඉතා ගැඹුරින් විග්‍රහ කරලා තියෙනවා මුලින්ම බුදුහාමුදුරුව. පසුව මනෝතන මනෝවිද්‍යාඥයෝ මේ කරුණු විග්‍රහ කරනවා.
ඒ දේවල් වලින් විශාල වශයෙන් ප්‍රයෝජන ගත්ත මිනිස්සු ලක්ෂ ගාණක් ලෝකයේ තුල ජයග්‍රහණ කරා යනවා. එහෙනම් ඇයි අපි මේ දේවල් මෙච්චර තිබිලත් අපේ ත්‍රිපිටකය තුල අපි මේ දේවල් ගවේෂණය කරන්නේ නැති හොයාගන්නේ නැත්තේ? ධර්මද්වීපයක් කරා නැවත යන්න නම් අපි හැම කෙනා තුලම මේ ප්‍රබල ආකල්පමේ වෙනස ඇති වෙන්න ඕන. ඒ ආකල්පමේ වෙනස ඇති වුණොත් අපිට විශාල ප්‍රබලත්වයකින් රටක් වශයෙන් ඉදිරියට යන්න පුළුවන්. රටට අවංකව ආදරය කරන ආකල්පමේ පරිවර්තනයකට එන්න ඕන. වැරදි හොය හොය මේ රට මෙතනින් එහාට ගොඩ යන්නේ නැහැ, හැදෙන්නේ නැහැ, මොකාවත් හදන්න බෑ කියන පහත් ජරා ජීර්ණ කතා කිය කිය හිටියට කවදාවත් ගොඩ යන්න බෑ. අපි එක එකිනෙක වෙනස් වෙන්න ඕන. ඒ වෙනස පළවෙනියටම තමන් තුලින් ආරම්භ වෙන්න ඕන. ඒ වෙනස තමන් තුලින් ආරම්භ කරන්න අපි එක එකිනෙක අපේ ආකල්ප වෙනස් කරගත්තොත් අවංකව මේ රටට ආදරය කරලා මිනිස්සුන්ට ආදරය කරලා යහපත ප්‍රාර්ථනා කරමින් ප්‍රබලත්වයට තමන් ගමන් කරනවා කියන ආකල්පේ තමන් තුල ඇති කරගත්තොත් නියත වශයෙන්ම ඕනම ජයග්‍රහණයකට යන්න පුළුවන්. මේ විදිහට හිතන මිනිස්සු වැඩි පිරිසක් අපේ රටේ ගොඩනැගුණු දවසට මේ රටේ ජයග්‍රහණ විශාල වශයෙන් වැඩි වෙනවා. ඇයි අපිට එතෙන්ට යන්න බැරි? එහෙනම් අපි එක එක්කිනා මේ වෙනස ඇති කර ගනිමින් ඒ ආකල්ප ප්‍රවර්ධනය කර ගන්න ඕන. ජයග්‍රහී ආකල්ප, ඵලදායී ආකල්ප, යහපත් ආකල්ප. ඇයි අයහපත් ආකල්ප දරුවොත් මොකද වෙන්නේ? අයහපත් ආකල්ප දරන සියලු දෙනා දුරාචාරයට යොමු වෙලා විනාශ වෙලා නැති වෙලා යනවා. එහෙනම් අපි එතෙන්ටද යන්න ඕන? එහෙම නැත්නම් අපි යහපත් ආකල්ප දරමින් ප්‍රබල ආකල්ප දරමින් ජීවිතේ සාර්ථක කරගෙන ඉගෙනීම සාර්ථක කරගන්නද ඕනේ? එහෙනම් අපි යෝග තීරණය කරන්න ඕන. ඒතර විද්‍යාව ඉගෙන ගන්න, ගණිතය ඉගෙන ගන්න, හැම දෙයක්ම ඉගෙන ගන්නකොට අපේ ඇති කරගන්න ජීවන දැක්ම ඉතා විශිෂ්ට වෙන්න ඕන. එහෙම නැත්නම් ඇති වෙන පසුබෑම තුල ඇති වෙන විනාශය වළක්වන්න කිසිම කෙනෙකුට බෑ. හොඳයි. එහෙමනම් ආකල්ප මේ වශයෙන් වෙනස් වීමේ වටිනාකම මම මේ කොටසේදී අවධාරණය කළේ. එහෙනම් අපි මේ වෙනස ඇති කර ගන්න ඕන. අපි මනස තුල මනස දකිමින් මනසේ ඇති වෙන දුර්වල ආකල්ප ඉවත් කරලා මනස තුල ප්‍රබල ආකල්ප නැවත නැවත ඇති කර ගන්න සති තුනක් මහන්සි වුණොත් මොකද වෙන්නේ? අපි මේ සිතීලි රටාවට ඇබ්බැහි වෙනවා. අපි යම්කිසි ඇබ්බැහි වීමක් වෙන්න පුරුද්දක් ඇති වෙන සති තුනක් ගත වෙනවා දරුවනේ. පුරුද්දක් ඇති වෙන සති තුනක් ගත වෙනවා. එතකොට පුරුද්දක් ඇති කර ගන්නවා කියන්නේ සති තුනකට, අපි සති තුනකට වඩා වැඩි කාලයක් ප්‍රබල ආකල්ප දරුවොත් අපි ඒකට ඇබ්බැහි වෙනවා. ආකල්ප නිසා පුරුදු හට ගන්නවා, පුරුදු නිසා චර්යාවන් හට ගන්නවා. එතකොට ප්‍රබල චර්යාවන් අපි තුල ගොඩනැගුණොත් අපි ඉතා ප්‍රබල හොඳ වැඩපිළිවෙලකට ගියොත් ඉගෙනීම සාර්ථක කර ගන්න, ජීවිතේ ජය ගන්න අපිට ලේසියෙන් පුළුවන්. හැබැයි ඒක තමන් ප්‍රබල හැඟීමෙන් කරන්න ඕන. අපි ආකල්ප ශක්තිමත් කරගන්න දැන් අපි දන්නවා නූතන මනෝවිද්‍යාවේදී ඔටෝ සජෙෂන් තියරි එක තියෙනවා. සොයන් යෝජනා සිද්ධාන්තය ඔටෝ සජෙෂන් තියරි කියලා කියනවා. සති තුනෙන් තුනට අපි හිතන පතන ආකල්ප යටිසිතට යනවා. හැබැයි අපි වැඩිපුරම හිතන්න ඕන ප්‍රබල ආකල්ප, හේතුව දුබල ආකල්ප දැලුවොත් අපි තුළ ඇති වෙන විනාශය ඉතා බරපතලයි. අපි නිතරම අඬමින් දොඩමින් වැළපෙමින් නිග්‍රහ කරමින් මේ දේවල් විනා මේ විදියට මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කිය කිය අනිකාට දොස් පවරමින් කාලකන්ණි මනෝභාවයකට පත් වුනොත් අපි තුල ඇති වෙන පරිහානිය වළක්වා ගන්න අමාරුයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕන සති තුනෙන් තුනට මේ මනසට ආකල්ප ගියාම යටිහිතෙන් ඒවා ප්‍රබල ලෙස ශක්තිමත්ව වර්ධනය කරලා දෙනවා. මේක චේතනහම් භික්ඛවේ වදාමි කම්මං කරෝපි කරෝති කියලා, චේතනහම් භික්ඛවේ වදාමි කම්මං කරෝති කියලා බුදුහාමුදුරුවෝ චේතනාව කර්මය කියලා විග්‍රහ කරන දේ නූතන මනෝවිද්‍යාව තුලින් පැහැදිලි කරන ආකාරය. ඒ දෙම එහෙනම් මේ ඔටෝ සජෙෂන් තියරි නැත්තම් සොයන් යෝජනා සිද්ධාන්තය කියලා මහාචාර්ය එහෙම නැත්තම් වෛද්‍ය විශේෂඥවරයෙක් වුණු ડોક્ટર එමිල් කුවේ කියන මේ විද්‍යාඥයා මේ හොයාගත්ත න්‍යාය නූතන මනෝවිද්‍යාව තුළ තියෙන මේ න්‍යාය බුදුහාමුදුරුව බොහොම කෙටියෙන් ඉතාම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා ගැඹුරින්. ඒතර මේ සියලු දේවල් තමයි මේ මනෝවිද්‍යාව කියලා එන්නේ. ඒතර අපි තේරුම් ගන්න ඕන අපි සිතන පතන ආකාරයට අපිපත් වෙන්නේ. අපි සිතන පතන ආකාරයේ වැඩි දියුණු කරගත්තොත් මට විද්‍යාව ලේසි, ගණිතය ලේසි, ඕනම විෂයක් ලේසි, මම ජීවිතේ ජය ගන්නවා, මට මේ අරමුණට යන්න පුළුවන් කියලා ප්‍රබල ආකල්ප දරනවා නම් ඉගෙනීම තුළ ප්‍රබල සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන සියලු පොතපත අපි මේ Easy Science YouTube නාලිකාවට සමාන්තර පාඩම් මාලාව තුළදී ඔබට ලබා දීලා තියෙනවා. ඒ දේවල් නිවසටම ගෙන්න ගන්න විද්‍යාවේ ලැබෙන්න පුළුවන් 9 10 11 ශ්‍රේණිවල සියලුම ප්‍රශ්නෝත්තර අන්තර්ගත පොත් කට්ටලේ ඔබේ නිවසටම ගෙන්න ගන්න පුළුවන් තිරයේ දිස්වෙන දුරකථන අංකයට ඇමතීමෙන් 0.7 0.1
බිින්දු පහයි හතර හොට්ලයින් එක අමතලා ඔබට ඒ පොත්පත් ඕනම එකක් ගෙන්න්න ගන්න නිවසටම අවස්ථාව තියෙනවා. හොඳයි, ආකල්ප වෙනස් කර ගැනීමෙන් ඔබ තුළ ඇතිවෙන විශාල ජයග්‍රාහී පරිවර්තනය කරා යන්න ඔබට අවස්ථාව ලබාගන්න ඇති කරගන්න අපි මේ කොටසෙදී ගැන අවශ්‍ය කරුණු ටික පැහැදිලි කරා. ඊසි සයින්ස් YouTube නාලිකාව ඔස්සේ, එහෙම නැත්නම් ඊසි සයින්ස් බයි නිශාන්ත විජේසිංහ YouTube නාලිකාව ඔස්සේ විද්‍යාව, ජීවිතය, යථාර්ථය, ජයග්‍රහණය මේ සියල්ල පිළිබඳ ඔබට විශිෂ්ට දැක්මක් ගොඩනගාගෙන ජීවිතේ ජයගන්නේ කොහොමද? විද්‍යාව විතරක් නෙමෙයි ජීවිතය කියන්නේ. අනික් විෂයන් ඉගෙන ගන්නෙ කොහොමද? ඕනම විෂයකින් ලකුණු වැඩි කරගන්නෙ කොහොමද? ජීවිතේ ජයග්‍රහණයට අවශ්‍ය මූලික කරුණු මොනවද? මේ දේවල් හැම එකක් ගැනම අපි ඉතා වැදගත් කරුණු රාශියක් දිගින් දිගටම සාකච්ඡා කරනවා. ඒ නිසා Easy Science by නිශාන්ත විජේසිංහ කියන YouTube නාලිකාව subscribe කරලා ඔබට ජීවිතය පිළිබඳව කතා කරන්න, ජීවිතය පිළිබඳව ඉගෙන ගන්න, විද්‍යාව වගේ විෂයන් හොඳට රසවත් ලේසිම ලේසි කරලා ඉගෙන ගන්න ක්‍රම රාශියක් අපි කියලා දෙන අතරේ ජීවිතයට වැදගත් වෙන කරුණු රාශියක් අපි ඒ තුළින් ලබා දෙනවා. නූතන ප්‍රායෝගික මනෝවිද්‍යාවේ, බෞද්ධ මනෝවිද්‍යාවේ වැදගත් කරුණු රාශියකුත් අපි ඒ අතර ලබා දෙන්න කටයුතු කරනවා. හොඳයි, ඔබට සුබ දවසක්.